ඕ නුදුරෝදුර ගුරුවරුන්ට ගාන්න බලයදුන කවුදමෙකුට එම කරන්න පුළුවන්ද? ඉතින් මේ නීතියකෝ නීතියක් නැද්ද මේක? අපි දන්නවා රනිල් රාජපක්ෂලා ආණ්ඩුවට ඕනේ තොරතුරු ආණ්ඩ මර්ධන මාධ්‍ය මර්ධනය කරන්න. ඒකේ කොටසක් තමයි මේක. ඒක නිසා අපි කියනවා මේවට අපි ඉඩ තියන්නේ අනිවාර්යයෙන්ම මේවට රදෝ නීතිය ක්‍රියාත්මක කරනවා. හැමතිස්සම මොනවා කිව්වත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ආණ්ඩුව ආරක්ෂා කිරීම නෙමෙයි යෝනේ, නීතිය ක්‍රියාත්මක කිරීමයි අමතුම කරන්න ඕනේ. විද්‍යාවේ සංවිධාන නායකත්වයද මෙතනට අවිල්ලා ඉන්නේ. අපි පැහැදිලිවම අධ්‍යාපන අමාත්‍යවරයාටත් ආණ්ඩුවටත් බල කරලා කියනවා ඊයේ දවසේ පොලිසිය කරපු මේ මර ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න කියලා. ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බලවන්ගේ උද්ඝෝෂණයක් තිබ්බා. මේ උද්ඝෝෂණයට ආපු භික්ෂුන් වහන්සේලාට එළවලු පාර දුන්නේ. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමචන්ද අමාත්‍යවරයා කියනවා භික්ෂුන් වහන්සේලා අතුරට ආවේ තාප්පෙන් පැනලා කියලා. තාප්පෙන් පැනලා ගිය පොලිසිය ගහපු ගෑල්ලට තාප්පෙන් පැනලා ගියේ. ඒක ඒ වගේ හරියට බලන්න කියලා අපි කියන්නේ. ඒ වගේම අපි දන්නවා තුන්වෙනි තට්ටුවේ සිදුවීම සිදුුණේ මෙතන හතරවෙනි තට්ටුවේ ඉන්න ගුරුමාරු මණ්ඩලයේ. මේ ගුරුමාරු මණ්ඩලයේ හිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැඳවීමට ආපු ගුරු සංඝ නියෝජිතයෝ. ඒගොල්ලෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග එකට වාඩි වෙලා ගුරු සංඝන් එක්ක මාරු මණ්ඩල ක්‍රියාවලිය කරනකොට ඒ නිලධාරීන් ඉදිරියේ පොලිසිය ලොක්කු දරුකාරයෝ ඇවිල්ලා පහර දුන්නේ. කවුද එයාට බලය දුන්නේ? පොලිසියට කවුද බලය දුන්නේ මේ මර්ධනයක් කරන්න? අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කරන ගුරුවරුන්ට ගාන්න ඔය පොලිස් ලොක්කන්ට කොහෙන්ද බලය? අපි දන්නා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට තියෙන එකම දේ මේ මර්ධනය පමණයි. මේ මර්ධන අපි බය වෙන්නේ නැහැ. පැහැදිලිවම කියන්න ඕනේ ඒක. අද මේ පාර දීපු සියලුම දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ කියලා අපි කියන්නේ. මොකද පොලිසියට කියලා නීතියක් නමන්න බෑ. පැහැදිලිව කියන්න ඕනේ පොලිසිය අවනීතිය ක්‍රියාත්මක කරා නම් ඒ අවනීතිය ක්‍රියාත්මක කරමු නිලධාරීන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව. අද අපි දැක්කා පාර්ලිමේන්තුවේ අද මේ ගැන සාකච්ඡා වුණාම විශේෂයෙන් අධ්‍යාපන ඇමතිවරයා මේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග ගැන එක වචනයක් කතා කරේ නැහැ. එක වචනයක් කතා කරේ නැහැ. මොකද තමන්ගේ අමාත්‍යාංශය තමන්ගේ ලේකම්වරයාගේ කැඳවීමට ඇවිල්ලා වැඩ කරපු මේ ගුරුවරුන්ට අධ්‍යාපන රටවල්සේ නිලධාරීන් ඉදිරිපිට එපා කියද්දි අපි මේගොල්ලෝ දන්නවා මේගොල්ලෝ එපා කියද්දි තමයි ගැව්වේ. ගැව්වේ කොහොද? බිම දාගෙන ගැව්වේ. නමුත් ඒක නා යුක්තියක් නෑ තාම. ඊයේ දවසේ අපි සියලු දෙනා පොලිසියේ හිටියේ පැහැදිලිවම පොලිස් සැපමැදම කරගෙන නිදහස් කරාට අපි පැහැදිලිවම කියනවා මේක නවත්තන්න ඕනේ. අපි දන්නවා මේවා මෙහෙම මෙවට ඉඩ දුන්නොත් පාසල් වලට ගිහිල්ලත් ගායි මේ පොලිසිය. ඒ තරම් අවනීතියක් රටේ ක්‍රියාත්මක කරන්නේ. මේ පොලිසියල බෑ මැතිවරණ දෙපාර්තමේන්තුව මේ මොකද මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන්න 40ක් දාලා මේ වගේ දෙන සිය ගණන් යනවා. දැන්නුත් පේනවනේ සිය ගණන් කාගෙද මේ බදු මුදල්? කාගෙද මේ සල්ලි? අපි යන්නේ ඒකයි. ඒක නිසා රනිල් වික්‍රමසිංහට ඕන විදියට මහින්ද රාජපක්ෂට ඕන කියලා මේ මර්ධනය ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි අධ්‍යාපන සේවසේ වෘත්තීය සමිතියට ඔවුන් අය නිදහස් නොකරන කරන විදියට අපි දන්නවා. අපි පැහැදිලිවම කියනවා වහාම මේ පාර දීමන සම්බන්ධව සියලුම තරුපතිකාරයෝ තරහා තිරමන බලා දඬුවම් කළ යුතුයි, නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එතෙක් අපි අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ වගේම මේ පාර දීම සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම අධිකරණය යනවා කියන කාරණාව තමයි කියන්න කැමති. පාර දෙනවා. එළවයි. පාර දෙනවා. එළවයි.